ඔබත් මග ඵල ලබනු කැමතිද? එසේනම් මෙයත් දැනගන්න. මෙකල ලෝකයේ කිසිම බෞද්ධ රටක අඛණ්ඩව පැවතගෙන එන රහත් සංඝ පරපුරක් නැත්තේය. එසේම අවශේෂ මග ඵලලාභී සංඝ පරපුරක්ද නැත්තේය. මේ හේතුව නිසාම මග ඵල ලැබීමේ අදහසින් භාවනා කරන යෝගීන් නොයෙක් ආකාරයේ මුලාවන්ට පත්වීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබේ. එය අවංකව ධර්මයේ හැසිරෙන යෝගීන්ගේ වරදක් නොවේ. ශාස්ත්‍රෝ ශාසනීය වන ධර්මයටත් විනයටත් මුල් තැන දීම වෙනුවට පුද්ගලික මග පෙන්වීම වලට මුල් තැන දීමෙන් සිදුවන හානියකි. මේ කාලයේ භාවනා වැඩසටහන් වලට සහභාගී වන ලෝකයේ බොහෝ අයට ශාස්ත්‍රෝ සම්පත්තිය වන ධර්ම විනය පිළිබඳව නිවරතිව වටහාගත් දැනුමක් නැත්තේය. මෙනිසාම බොහෝ දෙනෙකු තුළ ඇත්තේ තරංගයකට මෙන් තම තමන්ට ලකුණු දමා ගැනීමේ ආශාවකි. මෙනිසා පෞද්ගලික මග පෙන්වීම් කෙරෙහි බුද්ධ වචනයටත් වඩා දැඩි විශ්වාසයක් ඔවුන් තුළ ඇති වී තිබේ. ධර්මය ගැන නොදන්නාකම හේතුවෙන් ඔහු සුළු සමාධී තත්ත්වයක් ඇති වූ පමණකින් ධ්‍යාන නොලබාම ධ්‍යාන ලැබූ බවට රැවටෙති. මග ඵල නොලබාම මග ඵල ලැබූ බවටත් රැවටෙති. මෙවැනි අවස්ථා ධර්මයේ සඳහන් වන්නේ අධිමාන්‍යයට පත්වීමක් උපක්ලේශයන්ට හසුවීමක් වශයෙනි. භාවනා කරන අයෙක් සම්පූර්ණයෙන්ම රැවටි මුලාවට පත්වන්නා වූ උපක්ලේශ 10ක් ඇත්තේය. එයින් කොයියම්ම හෝ උපක්ලේශයක් භාවනා දියුණුවක් වශයෙන් රැවටි පිළිගෙන මුලාවකට පත්වුවහොත් ඒ අය තුළ නිසියාකාරව ප්‍රඥාව දියුණු වෙන තුරුම ඒ මුලාවෙන් නම් ගැලවීමක් නැත්තේය. මෙවැනි අවස්ථාවල බොහෝ විට සිදුවන්නේ ඒ උපක්ලේශයන්ම තදින් ග්‍රහණය කර ගැනීමයි. ධර්ම විනයට මුල් තැන නොදීමේ පුද්ගලික මග පෙන්වීම් වලට මුල් තැන දීමේ අනතුර එයයි. භාවනාවේදී යෝගීන් මුලාවට පත්වන දසවැතෑරුම් උපක්ලේශයෝ මොනවාද? ඕබාසෝ, ආලෝකයක් ඇතිවෙයි. ඥානං, අදිෂ්ඨානය කළ දේ වැටහීගෙන යන සයක් හැඟේ. විශේෂ ඥානයක් ඇති වූ සයක් හැඟේ. පීති, සිතේ බලවත් ප්‍රීතියක් ඇතිවේ. පස්සද්ධි, කායික සැහැල්ලුවකුත් මානසික සැහැල්ලුවකුත් ඇතිවේ. කිසි අපහසුවක් නැතිව භාවනා කරන්නට පුළුවන්කම ඇතිවේ. සුඛෝ, සිතට මහත් සැපයක් දැනේ. අධිමුක්ඛෝ, සිත ලාමක අරමුණු වලට නොගොස් භාවනා අරමුණේම ස්ථිරව පිහිටා සිටින බවක් හැඟේ. පග්ගහෝ, තමන්ගේ සිත නිරායාසයෙන්ම භාවනා අරමුණට උත්සාහවත්ව පවතින සයක් හැඟේ. උපට්ඨානෝ, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇති වී තිබෙන සයක් දැනේ. එමෙන්ම ධර්මය ගැනත් ශ්‍රාවක සංඝයා ගැනත් එවැනිම හැඟීම් ඇතිවේ. උපේක්ඛාවචනෝ, දහම් කරුණු මෙනෙහි කිරීමේදී මනාව පිහිටි උපේක්ෂාවකින් යුතුව ඒවා ආවර්ජනය කළ හැකි සයක් හැඟේ. උපේක්ඛාය නිකන්ති, ඒ උපේක්ෂාවටම සිත නැඹුරු කොට පවත්වා ගැනීමේ තදබල ආශාවක් ඇතිවේ. සාරත්ථප්පකාසිනී, සංයුත්ත නිකායට්ඨ කතා. දස උපක්ලේශයෝ මේවාය. බැලූ බැල්මට මේවා පෙනෙන්නේ භාවනාවේ දියුණු අවස්ථාවන් ලෙසය. එමෙන්ම මේවා මොලින්ම සිතට එන්නේ සත්‍යම වූ දේවල් හැටියටය. භාවනා කරද්දී මුල් අවධියේ පැමිණෙන මේ උපක්ලේශයන් සම්පූර්ණයෙන්ම ව්‍යාජ ඒවාය. සත්‍ය ඒවා නොවේ. එහෙයින් නුවණැති යෝගියා කළ යුත්තේ මේ කිසිවක් නොපිළිගෙන මේවායින් උද්දාමයටපත් නොවි දිගටම විදර්ශනා කිරීමයි. ප්‍රඥාව නියමාකාරයෙන් දියුණු වූ විට සත්‍යය අසත්‍යය තමන්ටම වැටහෙන්නේය. එය
ප්‍රඥාවේ ඇති ආනුභාවයකි. ඉමානි දසඨානානි පඤ්ඤායස්ස පරිචිතා සතත් කුසලෝ හෝති නච සම්මෝහං ගච්ඡති. මේ දස උපක්ලේශයන් උපදින අවස්ථාවන්වලදී යමෙකු තුල ඒ පිළිබඳ ප්‍රඥාව ප්‍රගුණ කොට ඇතනම් එම උපක්ලේශයන් හඳුනාගන්ට ඔහු දක්ෂ වෙයි. ඒකන මුලාවටත් නොයයි. එසේනම් මුලින්ම කළ යුත්තේ උපක්ලේශයන් ඇතිවන විට ඒවා හඳුනාගෙන ඒවා සැබෑ දියුණුවක් නොව ව්‍යාජ ඒවා බව තේරුම් ගැනීමයි. එසේ නැතිව ඒවා සත්‍යයයි අදහාගෙන ග්‍රහණය කරගතහොත් තමන් පෘථක්ජන භාවයේ රැඳී සිටියදීම මෙපමණකින්ම නිවන් මඟ අවසන් වනු ඇති. මේ විපතට තවත් හේතුකාරණා ඇත්තේය. විශේෂයෙන් පුද්ගලික මඟ පෙන්වීම් කරන භාවනා ගුරුවරු මේ උපක්ලේශයන් ගැන සැලකිල්ලක් නොදක්වති. ඔහු භාවනා කරන අය ලබන අත්දැකීම් ධ්‍යාන මඟ ඵල ලෙස පැවසීමට ඉක්මන් වෙති. මේවා සැබෑ දේ ලෙස පිළිගනිති. මෙයින් සිදුවන්නේ දෙපාර්ශවයේම තව තවත් නොමග යාමයි. එමෙන්ම කවුරුත් අවධානය යොමු නොකරන තවත් බරපතල අනතුරක් ඇත්තේය. එය පැමිණෙන්නේ නොපෙනෙන ලෝකේනි. අප අවට ලෝකයේ සිටින සාමාන්‍ය පෘථග්ජන දේවතාවරු සාමාන්‍ය මිනිසුන් සෙයින්ම ඉතා පහසුවෙන් රැවටෙන මෝඩකමින් යුක්ත වූවෝය. ඇතැම් අයට භාවනා කරද්දී මෙබඳු අමනුෂ්‍යයන් පෙනෙන්නට පටන් ගනි. දෙවිවරු ඇවිත් තමන්ට වැඳුම් පිදුම් කරන අවස්ථා පෙනේ. ඇතැම් භූතයෝ එබඳු යෝගීන්ගෙන් පින් ඉල්ලා සිටිති. අසවල් භික්ෂුව මගඵලලාභී ආර්ය උතුමෙකි. උන්වහන්සේට දන් පෙන් පුදා පින් දෙන්ට කියා මිනිසුන්ට ආවේශ වී කියා සිටිති. ඇතැම් අවස්ථාවල ඥාති භූතයෝ පවා එසේ කරති. ඇතැම් විට මාරපාක්ෂික භූතයෝ යෝගියාව නොමග යැවීමේ අදහසින්ද බෙබඳු දැ කරති කරවති. එකල්හි යෝගියාත් තමන් අසවල් අසවල් මගඵලයන්ට පැමිණි ආර්ය පුද්ගලිකැයි තදබල විශ්වාසයක් ඇති කරගනි. මෙලෙසට අමාරුවේ වැටුණු පසු යෝගීහු තම තමන්ගත් මතවාද තුළ තව තවත් දරදඩු වෙති. බුද්ධ වචනයටවත් හිස නමන්නේ නැත. තමන් නිවැරදිමයි කියා සිතේ. මෙය වත්මන් ලෝකයේ ධර්මයෙහි හැසිරෙන අය මුණපාන අතිශයින්ම සංකීර්ණ වූ අතිශයින්ම අපැහැදිලි වූ වටපිටාවකි. මෙයින් බේරෙන්නේ කෙසේද? මෙයින් බේරීමට එකම මගක් ඇත්තේය. එනම් තථාගත ශාස්ත්‍රෝ ශාසනය වන ධර්ම විනයට මුල් තැන දිය යුත්තේය. පුද්ගලික මඟ පෙන්වීම් ඒකාන්ත සත්‍යයයි පිළි නොගත යුත්තේය. තමා තුළද යහපත් ගුණධර්ම දියුණු වී තිබිය යුත්තේය. මේ ගැනත් සිතා බලන්න. අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවෙහි මහා කස්සප මහරහතන් වහන්සේ වැනි අතිශයින්ම සම්භාවනීය වූ ශාසන භාරධාරී රහතන් වහන්සේලාටවත් බුදුසසුනේ හරය වන ධ්‍යාන මාර්ගඵලාදිය ලබා දෙනු පිණිස ශාසනයේ මූලිකත්වය නොපෙවරූ සේක. උපවර්තන සල්වනයේ පිරිනිවන් යහනේ සැතපී සිටි අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ආනන්දේනි, ඔබට මෙබඳු අදහසක් ඇතිවෙන්නට පුළුවනි. බුද්ධ වචනය අතීතයට ගිය ශාස්ත්‍රූවරයෙකුගේය. ශාස්ත්‍රුන් වහන්සේ දැන් අපට නැත්තාහ කියාය. ආනන්දේනි, මෙකරුණ එසේ නොදැක්ක යුත්තේය. ආනන්දේනි, මා විසින් යම් ධර්මයකුත් දෙසන ලද්දේද විනයකුත් පණවන ලද්දේද මාගේ ඇවෑමෙන් ඔබගේ ශාස්ත්‍රූන් වහන්සේ වන්නේ ඒ ධර්ම විනයයි යනුවෙනි. වරක් සාම්පති මහා බ්‍රහ්මයා පවා පවසා සිටියේ රහතුන් දහසක් බිහි කිරීමට එක් බුද්ධ වචනයකට හැකි බවයි. එසේනම් සසර දුකින් මිදී මග ඵල ලබනු කැමති අය මුලින්ම කළ යුත්තේ ශාස්ත්‍රු සම්පත්තිය වන
ධර්ම විනය කෙරෙහි පූර්ණ ගෞරවයක් විශ්වාසයක් ඇතිකර ගැනීම නොවේද? ඕනෑම නුවණැතියෙකුට ශාස්ත්‍රුන් වහන්සේගේ ඒ උතුම් බුද්ධ වචනේ තුලින් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගැන අවංක පැහැදීමක් ඇතිකර ගැනීමට හැකියාවක් තිබිය යුත්තේය. තමන් තුළ ධර්මාවබෝධයට උපකාරී වන ගුණධර්ම ඇතිකර ගත යුත්තේය. උඩඟු නැතිකම, පුහුමාන්‍ය නැතිකම, නිහතමානීකම, අනවශ්‍ය වාද විවාදවලට නොකැමති වීම, ප්‍රසිද්ධියට ආශා නොකිරීම, පිරිසට අධිපති වෙන්ට ආශා නොකිරීම, ගුණධර්මයන්ට හිස නැමීම, අන්‍යයන්ට තමාගේ දියුණුව පෙන්වීමට හදිස්සි නොවීම, තමාව හොවා දක්වන්නට ආශා නැතිකම, කෙලෙහිගුණ දක්නා බව යනාදියයි. විශේෂයෙන්ම නිහඬව කලබල නැතිව සිටීමත් ඉවසීමත් බෙහෙවින්ම උපකාරී වේ. මෙවැනි ගුණධර්ම දිගටම පවත්වා ගන්නට හැකි වුවහොත් තමන්ට මේ වූයේ කුමක්ද? මේ අත්දැකීම සැබෑවක්ද? මුලාවීමක්ද? මනෝ විකාරයක්දේ කියා තේරුම් ගැනීමේ අවස්ථාවක් සෙමින් සෙමින් උදා කරගත හැකි. එයත් ශාස්ත්‍රු සම්පත්තිය වන ධර්මයේ පිහිටෙන් මිස පුද්ගලික මඟ පෙන්වීම් වලින් නම් නොවේ. ඒ සඳහා කළ යුත්තේ මෙය බව සංයුත්ත නිකායට්ඨ කතාවේ සඳහන් වේ. එනම් තමා අත්දකින යම් ආලෝකයක් ඇද්ද, යම් ඥානයක් ඇද්ද, යම් දෙයක් ඇද්ද, ඒ සියල්ල ගෙවී යන ස්වභාවයෙන් යුතු දෙයක් බවත්, කය ධම්මං නැසී වෙනසී යන අස්ථිර ස්වභාවයෙන් යුතු දෙයක් බවත්, වය ධම්මං ඇල්ම දුරුකරගත යුතු ස්වභාවයෙන් යුතු දෙයක් බවත්, විරාග ධම්මං ඇල්ම නිරුද්ධ කරගත යුතු ස්වභාවයෙන් යුක්ත දෙයක් බවත්, නිරෝධ ධම්මං නුවණින් මෙනෙහි කිරීමයි. ඊළඟට ඒ සෑම උපක්ලේශයක් ගැනම ඒ ඒ අවස්ථානුකූලව හොඳින් සිහිය පිහිටුවාගෙන ඒවා මාගේ නොවන බවත්, නේතං මම, ඒවා මම නොවන බවත්, නේසෝහමස්මි, ඒවා මාගේ ආත්මේ හෙවත් තමා වසඟෙහි පවත්තා ගන්නට නොහැකි දේ බවත්, නමේසෝ අත්තා වශයෙන් ඒ උපක්ලේශයන්ගේ සත්‍ය ස්වභාවයම නුවණින් මෙනෙහි කළ යුත්තේය. විදර්ශනා වැඩීම යනු මෙයයි. ප්‍රඥාව දියුණු කිරීම යනු මෙයයි. සෑම දෙයකම යථා ස්වභාවය වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය මනවින් වැටහි යන විට උපක්ලේශයන්ට රැවටි මුලාවට පත්වීමක් නොවන්නේය. එසේ නැතිව කලබල වී උපක්ලේශයන්ට මුලා වී භාවනා දියුණුවක් ලෙස පිළිගතොත් යෝගියාට දැනෙන්නේම තමා ආර්ය උත්තමයෙකු බවයි. නමුත් සත්‍යේ නම් ඔහු තවමත් පෘථග්ජනයෙකි. ඒ උපක්ලේශයන්ට මුලාවන ඔහු එයින් කම්පාවී. කම්පාවීම යනු තමන් කලින් සිටි ප්‍රකෘති ස්වභාවයෙන් සිටින්ට නොහැකිවීමයි. තමාගේ අත්දැකීම ඒකාන්ත සත්‍ය බවත්, තමා නිවන් අවබෝධ කළ බවත් අන්‍යයන්ට හඬගා කියන්ට සිතෙයි. තමා ආර්ය උතුමකැයි හුවා දක්වන්ට සිතෙයි. එසේම කරයි. මග ඵල සඟවාගෙන සිටීම වරදක් බවත්, කළ යුත්තේ ඒවා හෙළිතරව් කොට අන්‍යයන්වද මේ මාර්ගයේ උත්සාහවත් කොට සැනසීම ලබා දීම බවත් කියමින් අපගේ ශාස්ත්‍රූන් වහන්සේ විසින් අවසන් මොහොතේදී ශාස්ත්‍රූ තනතුරේ තබා වදාළ ධර්ම විනය නැමැති ශාස්ත්‍රූ සම්පත්තිය පවා ඉක්මයයි. ධර්ම විනය නැමැති ශාස්ත්‍රූන් වහන්සේ යටතේ සිටින්ට නොහැකි වෙයි. මේට ප්‍රධාන හේතුව වන්නේ ධර්ම විනයට මුල් තැනදී ඒ යටතේ සිටිය හැකි ආකාරයේ ගුණධර්ම දියුණුවක් තමන් තුළ ඇති වී නැති නිසාය. මෙකී දුර්වලතාවන්ට හසුවහොත් පළමුව නොමග යන්නේ ධර්ම විනයට නොව තම අත්දැකීමට මුල් තැන දුන් තැනැත්තාය. අනතුරුව නොමග යන්නෝ ඒ තැනැත්තාගේ පුද්ගලික මඟ පෙන්වීම ඒකාන්ත සත්‍යයයි අදහාගෙන සිටින්නෝය. කෙනෙකු තුළ උඩඟුකමත් මෝඩකමත් බලවත්ව තිබුණහොත් එබඳු අය දැනුවත් කිරීම අසීරු වෙයි. එබඳු අය පහසුවෙන් නොමග යති.
මෙය මෙකල මේ ලෝකයේ ධර්මයේ හැසිරෙන අයට පොදු වූ ස්වභාවයකි. මෙහි ප්‍රතිඵලය වන්නේ ශාස්ත්‍ර සම්පත්තිය වන ධර්ම විනය මුල් කර ගැනීම වෙනුවට උපක්ලේශයන්ගෙන් මුලාවට පත් වූවෙකු මුල් තැනට පැමිණීමයි. මෙවන් පුද්ගලයෝ ධර්ම විනයට මුල් තැන නොදෙති. ධර්ම විනේ ශාස්ත්‍රෝත්වය බැහැර කරති. තමාගේ මතය සනාථ කරගැනීමට අවශ්‍ය තැනේදී පමණක් සූත්‍ර පාඨ උපුටා දක්වති. තම මතයට බාධා පමුණුවන සූත්‍රයක් දුටුකල්හි පස්සේ කාලේ වැරදුණු තැන් නොවේ, බුද්ධකෝෂ තෙරුන් කළ විකෘතියක් නොවේ කියා බැහැර කරති. මෙවැන්නන්ගේ අනුගාමිකයෝද ධර්ම විනය මුල්කොටගත් තිසරණය අහිමි කරගත්තෝය. උපක්ලේශයන්ගෙන් නොමග ගිය පුද්ගලයන් සරණ කොට සිටින්නෝය. එකී පුද්ගලයන් වම හුවා දක්වන්නෝය, මග වරදවා ගත්තෝය. මෙවන් පරිසරයක් තුල සැබෑ ශාස්ත්‍ර සම්පත්තිය වන ධර්ම විනය මුළු ගැන්වෙයි. උපක්ලේශයන්ගෙන් මුලාවට පත් වූවන්ගේ නායකත්වය නිසා ශාසන විලෝපයක් ඇතිවෙයි. සාරත්ථ පකාසිනී නැමැති සංයුක්ත අටුවාවෙහි මෙවැනි අභාග්‍ය සම්පන්න තත්වයට පත් වූ අය හඳුන්වන්නේ අධිගම ප්‍රතිරූපකයෝ හෙවත් ව්‍යාජ මග ඵලලාභීහු වශයෙනි. ධර්ම විනයට මුල් තැන නොදී තම තමන්ගේ ධර්මාර්ථ විග්‍රහයන් මතු කරන හේන් මෙබඳු අයකින් සද්ධර්ම ප්‍රතිරූපක හෙවත් ව්‍යාජ ධර්මය පහළ වේ. මෙයද හේතු වන්නේ බුදු සසුනින් පිළිසරණක් ලබා ගැනීමට නොවේ, තව තවත් සසුන් මග අවුල් වී යාමටය. මෙනිසාම බොහෝ දිනෙකට මග ඵල පමණක් නොව සුගතියෙහි ඉපදීමට ඇති අවස්ථාව පවා අහිමි වී යනු ඇත. එනිසා නුවණැති ශ්‍රාවකයන් කළ යුතු වන්නේ ශාස්ත්‍ර සම්පත්තිය වන ධර්ම විනයට මුල් තැන දීමමයි, තම අත්දැකීමට දෙවැනි තැන දීමයි. නිහතමානීව, නිහඬව, ඉවසීමෙන් යුතුව ධර්මයම පුරුදු කිරීමයි. මගඵල ලබාගත හැකි අයුරින් ශාස්ත්‍ර සම්පත්තිය නොඅඩුව පිහිටා ඇති ධර්ම විනයට පළමුකොට ගරු බුහුමන් දැක්විය යුත්තේය. මනාකොට ඉගෙනගත යුත්තේය, පිළිපැද්ද යුත්තේය. තමාද ඊට සුදුස්සෙකු වන අයුරින් ගුණධර්ම දියුණු කරගත යුත්තේය. මක්නිසාදයත් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් මග ඵල ලබා දෙන්නේ අප භාග්‍යවතුන් වහන්සේගේ ශාස්ත්‍ර ශාසනයෙන් පමණක් නිසාය. අප භාග්‍යවතුන් වහන්සේ ධර්මස්වාමී වනසේක. නිවන් මග මැනවින් අවබෝධ කරගත් මග්ගඤ්ඤු වනසේක. නිවන් මග පිළිබඳ මහා නුවණැතිව මග්ග විදූ වනසේක. නිවන් මගෙහි අතිශයින්ම දක්ෂව මග්ග කෝවිදෝ වනසේක. අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පටන් වර්තමාන කාලයේ දක්වා සියලු භික්ෂුන් වහන්සේලා කරනු ලබන්නේ ඒ ශාස්ත්‍ර සම්පත්තිය වන ධර්ම විනයම මැනවින් දක්වාලීමය. ශ්‍රාවකයෝ වනාහි මග ඵල තීරණය කරන්නෝ නොවෙති. ඔහු ශාස්ත්‍රූන් වහන්සේ වදාළ ධර්ම විනය පිළිසරණකොට ශාස්ත්‍රූන් වහන්සේ පසුපසින් යමින් නිවන් මග යන්නෝය. මග ඵල යනු ධර්මයේ හැසිරීම හේතුවෙන් ශාස්ත්‍ර සම්පත්තිය තුලින්ම පමණක් ශ්‍රාවකයන්ට ලැබෙන දායාදයකි. එය පෞද්ගලික මග පෙන්වීම් වලින් නොලැබිය හැකි දෙයකි. නුවණැත්තෝ මෙය වටහා ගනිත්වා ශාස්ත්‍ර සම්පත්තිය වන ධර්ම විනය තුල උතුම් තිසරණය රැකගනිත්වා. කනෝ වූමා උපච්චකා, ඉතා දුලබව ලදශන සම්පත්තිය ඔබව ඉක්ම නොහේවා. පූජ්‍ය කිරිපත්කුඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ.